computer networks අපි පරිගණක ජාල පාඩම ඊ කතා කරා ගොල්ලෝ දැන් ටියුටෝරියල් එකේ තියෙන දැනුමට වඩා වෙනත් දැනුමක් ඔයා ලබා ගත්තා මම හිතන්නේ මම ඊ යපු වීඩියෝ ටික ලින්ක්ස් ටිකෙන් ඔයගොල්ලෝ බලන්නද කියලා හිතුවා ඒකේ ගොඩක් දේවල් පැහැදිලිව තිබුණා සාමාන්‍යයෙන් විෂයක් කීප දෙනෙක්ගෙන් ඉගෙන ගන්න එක පොත්පත් කීපයකින් ඉගෙන ගන්න එක විෂය කරුණු විවිධ පරාසයන් ඉගෙන ගන්න එක තමයි දැනුම පුළුල්ව පුළුල් පරාසයක පතුරවා ගන්න තියෙන එකම ක්‍රමය සාමාන්‍යයෙන් කැම්පස් එකක උනත් ළමයෙකුට උගන්වුවට යම් ප්‍රමාණය උගන්වන්නේ ඉතුරු ටික ළමයි හොයා ගන්න ඕන ගොඩක් රට විශ්වවිද්‍යාලයක නම් ලයිබ්‍රරි එකක් තියෙනවා ලොකු ලයිබ්‍රරි එකක් ඕනම දෙයක් තියෙන ලයිබ්‍රරි එකක් එමෙතත් ළමයි පොත්පත් එළියෙන් මිලදී ගන්න ඕන ඒ වගේම වෙන ගුරුවරු මුණ ගැහෙන්න ඕන ඒ වගේම දැන් නම් අන්තර්ජාලය හරහා ගිහිල්ලා දැනුම හොයාගෙන එන්න ඕන ඒ වගේ තමයි විශ්වවිද්‍යාලයක ළමයෙක් ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න ඔයාට මේ ටියුටෝරියල් එක පමණක්ම තුලින් මේ සියලු කරුණු අවබෝධ කරගන්න බෑ ඔයත් හොයන්නෙක් වෙන්න ඕන ඔයත් ගවේෂකයෙක් වෙලා විෂය කරුණු හොයා ගන්න ඕන එතකොටයි ඔයාට පුළුවන් වෙන්නේ ඒ පරාසය අවබෝධ කරගන්න අපි ගියසත් පහුගිය දේශනෙදි කතා කරා කම්පියුටර් නෙට්වර්ක්ස් ගැන අන්තර්ජාලය නිර්මාණය වෙන්නේ කම්පියුටර් නෙට්වර්ක්ස් හරහා අන්තර්ජාලයේ තියෙන භෞතික පැත්ත තමයි නෙට්වර්ක්ස් කියලා කියන්නේ ලෝකයේ ප්‍රධාන නෙට්වර්ක්ස් තුනක් දකින්න පුළුවන් මයික්‍රෝ මිනි මේන් ෆ්‍රේම් සුපර් වගේ කම්පියුටර් සිස්ටම් එකට එකතු වෙලා හදාගන්න ජාල වර්ග තුනක් ඒ තමයි ලෝකල් ඒරියා නෙට්වර්ක් අනිත් එක තමයි මෙට්‍රෝපොලිටන් ඒරියා නෙට්වර්ක් අනිත් එක තමයි වයිඩ් ඒරියා නෙට්වර්ක් මේ ප්‍රධාන දිග වචනේ කැටි කරලා කියනකොට LAN කියලා කියවෙනවා ලෝකල් ඒරියා නෙට්වර්ක් කියන එක ඒ වගේම මෙට්‍රෝපොලිටන් ඒරියා නෙට්වර්ක් කියන එක MAN කියලා කැටි කරලා කියවෙනවා වයිඩ් ඒරියා නෙට්වර්ක් කියන එක WAN කියලා කියවෙනවා එන බලමු අපි එක එක නෙට්වර්ක් එකේ ස්වභාවය මම ඊයේ දීපු වීඩියෝ බලුවා නම් බලපු ළමයිට අවබෝධයක් තව ඇවිල්ලා ඇති බලපු නැති ළමයිට කිසිම අවබෝධයක් එන්නේ නැහැ නිකන් ඔය අහගෙන හිටියා විතරයි මෙට්‍රෝ ලෝකල් ඒරියා නෙට්වර්ක් සතපුමක් වන ඉතා භූගෝලීය අඩු භූගෝලීය පරිසරයක් තුල එහෙම නැත්නම් කිලෝමීටරයක් වන ඉතා අඩු භූගෝලීය පරිසරයක් තුල ඇතිවන ප්‍රාදේශීය පරිගණක ජාල LAN එකක් වශයෙන් හැඳින්වෙනවා ඒතර කිසියම් ඉඩ ප්‍රමාණයක් මේක ඇතුළ තියෙනවා භූගෝලීය පරිසරයක් ඒ කියන්නේ භෞතිකමය වශයෙන් තියෙන ප්‍රදේශයක් ගැනයි මේ භූගෝලීය පරිසරය කියන්නේ උදාහරණයක් ඇටියට අපි ගම්මුකෝ ගාමන් ෆැක්ටරි එකක් ඔය ඇඟලුම් කර්මාන්සාලා කියන්නේ සමන අක්කර 5ක 8ක 10ක වගේ විශාලව පැතිරලා තියෙනවා ඒකේ එක එක සෙක්ෂන් තියෙනවා ඒක එක සෙක්ෂන් වල තියෙන ඔෆිස් වල නැත්තම් කටින් එකේ ඊළඟට ෂිපින් එකේ ඊළඟට ෆිනිෂින් එකේ ඊළඟට ස්ටෝස් වල ආදිවාසීන් තැන් තැන් වල පරිගණක පද්ධතියෙන් එක එක තැන් වල තියාගෙන කට්ටිය වැඩ කරනවා ඩේටා එන්ටර් කරනවා මේ පරිගණකීය අවශ්‍ය කරන සටහන් තියා ගන්නවා ඒ හැම පරිගණකයක්ම රැහැනකින් සම්බන්ධ කරලා තියෙනවා වයර් එකකින් එහෙම නැත්නම් වයර්ලස් ව සම්බන්ධ කරලා තියෙනවා ගාමන්ට් ෆැක්ටරි එක ඇතුළ සමහර කම්පියුටර් 25ක් තියෙන්න පුළුවන් ඒ ඔක්කොම එකිනෙකට සම්බන්ධ කරලා හදා ගන්න පුළුවන් ජාලයක් අන්න ඒකට කියනවා LAN එකක් කියලා ඒ වගේම ඕනම ස්ථානයක තමන්ගේ ගෙදර කම්පියුටරයක් කර ලැප්ටොප් කර ෆෝන් එකක් කර තියෙන වැඩ කරගෙන අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් ඉන්නේ ප්‍රාදේශීය පරිගණක ජාලයක නැත්නම් LAN එකක ඉන්නේ. අපි දැන් විශ්වවිද්‍යාලයක් ගත්තොත් ඔයගොල්ලෝ කැම්පස් එකයි ඉස්සරහට එහෙම නැත්නම් ඒ ආශ්‍රිත වෙනත් ආයතන හා සම්බන්ධ වෙලා වැඩ කරගනි අධ්‍යාපන කටයුතු කරගනි විශ්වවිද්‍යාලයට ගියපම දකින්න පුළුවන් ෆැකල්ටිස් ගොඩක් තියෙනවා. ගොඩක් ලාට ගත්තොත් එහෙම ආර්ට් ෆැකල්ටි එක හරිද කොට ඒ වගේම කොමර්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් ෆැකල්ටි එක ඒ වගේම ගත්තොත් මෙඩිකල් ෆැකල්ටි එකක් තියෙන්න පුළුවන් කැම්පස් එක ඉංජිනේරියම් ෆැකල්ටි එකක් තියෙන්න පුළුවන් ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකක් තියෙන්න පුළුවන් ඒ වගේ බේසික් ඩිග්‍රීකට අදාළ ෆැකල්ටි එකක් තියෙන්න පුළුවන් පීට තියෙන්න පුළුවන් පළවෙනි උපාධිය හා සම්බන්ධ ඒ වගේම පළවෙනි උපාධියෙන් පස්සේ කෙනෙක් තවත් උපාධියකට යනවා නම් විශ්වවිද්‍යාලය තුල තියෙන්න පුළුවන් පශ්චාත් අධ්‍යයන උපාධි පීඨය කියලා එකක්. පශ්චාත් අධ්‍යයන උපාධි පීඨය හරහා තමයි දෙවෙනි උපාධිය කෙනෙක් පළවෙනි උපාධිය ඉවර කළා එම විශ්වවිද්‍යාලය හෝ වෙනත් විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උපාධියේ දෙවෙනි උපාධිය නැත්නම් අපි කියන්නේ පශ්චාත් උපාධිය මාස්ටර් එක ඊට අමතරව PhD එකක් කරනවා නම් ඒ වගේම ප්‍රොෆෙසර්ෂිප් එකකට යනවා නම්
ඒ වැඩ කටයුතු කරන්න සෑම විශ්වවිද්‍යාලයකම තියෙනවා පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයක් කියලා. පෝස්ට් ග්‍රැජුවෙට් ෆැකල්ටි එකක් තියෙනවා. නැත්නම් ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒ හැම හැම ෆැකල්ටි එකම මම කියපු ආර්ට් ෆැකල්ටි එක නැත්නම් කලා අංශයේ වාණිජ්‍ය අංශයේ ඊළඟට විද්‍යා අංශයේ ඊළඟට ඉංජිනේරු අංශයේ ඒ වගේම කෘෂිකාර්මික අංශයේ වගේ විවිධ අංශවල තව තියෙනවා ඩිපාර්ට්මන්ට් දෙපාර්තමේන්තු තියෙනවා. හැම අංශයකම දෙපාර්තමේන්තු කීපයක් තියෙනවා. ඒ වගේ අංශ ප්‍රධානීන් ඉන්නවා. වෙනම ඔෆිස් තියෙනවා. සාමාන්‍ය කැම්පස් එක ගත්තාම එක ඒ ළමයින්ගේ වැඩ කරන්න ඔෆිස් 200ක් 100ක් 200ක් වගේ තියෙන පුළුවන් ඇතුලේ. ලොකු කැම්පස් එකක් ගත්තොත් නැත්තම් 50කටක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ හැම එකකම පරිගණක 15 20 තියෙනවා. ඉතින් මුළු කැම්පස් එකක් ඇතුලේ ගත්තොත් අපි දැන් ගත්තොත් ජයවර්ධනපුර කොළඹ විශ්වවිද්‍යාලය, ජයවර්ධන විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය ඒ වගේ විශ්වවිද්‍යාල තියෙනවනේ ගොඩක්. රජ විශ්වවිද්‍යාල ඒව ගත්තොත් එහෙම කම්පියුටර් 500 600 තියෙන්න පුළුවන්. ඊනවට ඒට අමතරව කම්පියුටර් ලැබ්ස් තියෙනවා. හැම ෆැකල්ටි එකකටම කම්පියුටර් ලැබ් එකක් තියෙනවා. ඒ වගේ කම්පියුටර් 60 70 80 තියෙනවා. කම්පියුටර් 500 හමාර තියෙන්න පුළුවන් එක එක විශ්වවිද්‍යාලයක. එතකොට රිසර්ච් ඩිපාර්ට්මන්ට් තියෙනවා. පරීක්ෂණ කරන්න. දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් තමයි කොවිඩ් පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණ කරන්න. ඒ වගේ විශාල පිරිසක් පරීක්ෂකවරුන් ඉන්නවා, ආචාර්යවරු මහාචාර්යවරු එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ හැම එකක්ම එකට එකතු කරලා එක සර්වර් එකක් ගහලා තියෙනවා. කැම්පස් එකේ තියෙනවා සර්වර් එකක් ලොකු. හරි මේන් ෆ්‍රේම් වගේ සර්වර් එකක්. ඒ සර්වර් එකේ තමයි අනිත් මේ සියනම පැකල්ඩි වල තියෙන පුජ්ජලික පරිගණක නැත්නම් PCs කියලා එක එකන වැඩ කරන PC. ලැප්ටොප් වෙන්න පුළුවන්, ඩෙස්ක්ටොප් වෙන්න පුළුවන්, ඊළඟට ටැබ් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම එකට එක කනෙක්ට් වෙලා තියෙන්නේ ඒ සර්වර් එකත් එක්ක. ඒතර ඒ කැම්පස් එක ඇතුලේ කම්පියුටර් 4500 ඔක්කොම එකට එකතු වෙලා බෝලට ලෑන්ඩ් එකක් තියෙනවා. මොකද එතන භූගෝලීය පරිසරේ ඉතාම අඩුයි. කිලෝමීටර් එකක් වගේ බාහිර කිලෝමීටර් එකක් වගේ ප්‍රදේශයක් ආවරණය වෙන්නේ අක්කර 5ක 6ක 10ක තමයි විශ්වවිද්‍යාලය ව්‍යාප්ත කරලා තියෙන්නේ. ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. ඒ වගේම ගොඩක් ඔය ලොකු ගත්තොත් ආරෝග්‍ය ශාලා තියෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික හොස්පිටල් තියෙනවා. ඒ වගේම ලොකු හෝටල් තියෙනවා ලංකාවේ ගලදාරි හිල්ටන් වගේ. ඒ හැම එකකම මේ වගේ පරිගණක ජාල ඇති කරගෙන ඉන්නේ. ඒවට අපි කියනවා ලෑන්ඩ් කියලා, ලෝකල් ඒරියා නෙට්වර්ක්. එහෙනම් අඩු භූගෝලීය පරිසරයක් තුළ ව්‍යාප්ත වෙන කුඩා පරිගණක ජාලයකට කියනවා ලෑන්ඩ් එකක් කියලා. ලෑන්ඩ් ඇති වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ලෑන්ඩ් වගේ පරිගණක ජාලයක් ඇති වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ලෑන්ඩ් වගේ පරිගණක ජාලයක් ඇති වෙන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ස්ටාර් කියලා අපි කියන්නේ. ස්ටාර් වර්ගයේ ජාල තියෙන්න පුළුවන්. තරුවක් හැඩයට ජාලය හදා ගන්න පුළුවන්. තව තියෙනවා බස් කියලා. එකම කේබල් එකක් දිගේ සම්බන්ධ වෙලා බස් නෙට්වර්ක් හදන්න පුළුවන්. අපි දැන් කුරුණෑල හෙඩ් ඔෆිස් එකේම නෙට්වර්ක් කරලා තියෙන බස් කියන ක්‍රමයකට. ඊට පස්සේ රින්ග් තියෙනවා මුදුවක ආකාරයෙන්. මේවා අවශ්‍ය ළමයි ලියා ගන්න රින්ග් තියෙනවා. ලෑන්ඩ් නෙට්වර්ක් එකේ විවිධ ස්වරූපේ රින්ග් මුදුවක් ආකාරයෙන්. ඊළඟට තියෙනවා ට්‍රී කියලා නෙට්වර්ක් වර්ගය. ට්‍රී ගහක් වගේ, ගහක අතු වේදිලා වගේ යනවා වගේ නෙට්වර්ක් එක හදනවා. ට්‍රී නෙට්වර්ක්. ඊට පස්සේ තියෙනවා මෙෂ් කියලා. මෙෂ් දැලක් වගේ, මෙෂ් එකක් වගේ පරිගණක ජාලයක් තියෙනවා. ඊළඟට තියෙනවා හයිබ්‍රිඩ්. හයිබ්‍රිඩ් කියලා. හයිබ්‍රිඩ් හයිබ්‍රිඩ් කියන්නේ දෙමුහුන් කියන එක. අද මේ වර්ග දෙකක් එකට එකතු වෙලා ඇති කරගන්න පරිගණක ජාලය හයිබ්‍රිඩ්. දැන් මේ තියෙන බස් නෙට්වර්ක් එකක ස්වරූපේ එකම කේබල් එකක් දිගේ පරිගණක සම්බන්ධ වෙලා තිනවා බස් නෙට්වර්ක් එකක්. හරිද? ඒ වගේ විවිධ ස්වරූප වලින් මේ ලෑන්ඩ් කියන නෙට්වර්ක් වර්ගයේ අපිට දකින්න පුළුවන්. හරි. එහෙනම් කුඩා ප්‍රදේශයක රටක් තුල ප්‍රදේශයක ඇති කර ගන්න පරිගණක 25 30 40 50 වගේ එකට එකතු කරලා හදා ගන්න පරිගණක ජාලයකට කියනවා ලෝකල් ඒරියා නෙට්වර්ක් එකවත් ලෑන්ඩ් කියලා. එහෙනම් අන්තර්ජාලයේ හම්බෙන පළවෙනිම පදනම අපි හැම කෙනෙක්ම ලෑන්ඩ් එකක් ඉන්නේ. මමත් දැන් මේලා ලෑන්ඩ් එකක් ඉන්නේ. ඔයත් ලෑන්ඩ් එකක් ඉන්නේ. නෙට්වර්ක් වෙලා තියෙනවා. වයර්ලස් ව අපි දෙකෝ නෙට්වර්ක් වෙලා තියෙන සර්වර් එකක් කරා. එහෙනම් අපි දෙකෝ එකට එකතු වෙලා ඉන්නේ ලෑන්ඩ් එකක් එක්ක. හරිද? මේ ලෑන්ඩ් එක හැබැයි නගරාන්තර විහිදිලා යන්නේ. අපි එකම රටේ කට්ටිය. ඒ නිසා එකම නගරයක
අපි එක එක නගරවල ඉඳන් මම කුරුණෑගල ඔයා සමායට කුරුණෑගල තව ප්‍රදේශයක ඊළඟට හලාවත ඊළඟට මහනුවර ඊළඟට අනුරාධපුර පොළොන්නරුව දඹුල්ල බිංගිරිය හලාවත වගේ අධිවේශන අපි විහිදිලා ඉන්නවා එකම රටේ ප්‍රදේශ කීපයක දිස්ත්‍රික් කීපයක එතකොට එවැනි දිස්ත්‍රික් අතර හරිද නගර නගර අතර පරිගණක ජාල ඇති වෙනවා අපි ඔයට කියනවා මෙට්‍රෝපොලිටන් ඒරියා නෙට්වර්ක් කියලා නගරාන්තර ජාලය පරිගණක ජාල ඇති වෙනවා නම් නගර නගර යා කරලා අපි ඔයට කියනවා නගරාන්තර පරිගණක ජාල කියලා රටක් තුල නගරයක් නගර අතර ඇති වෙන නගර නගර ඇති අතර ඇති වෙන පරිගණක ජාල මෑන් එකක් වශයෙන් හැඳින්වුවේ නගර නගර අතර පරිගණක ජාලය ඇති වෙන ඒකට අපි කියනවා මෑන් එකක් කියලා ලෑන්ඩ් මෑන් එකක් තුල ලෑන්ඩ් විශාල වශයෙන් පවතින්න පුළුවන් හරිද ලෑන්ඩ් එකක් තුල මෑන් එකක් තුල ලෑන්ඩ් විශාල වශයෙන් තියෙන්න පුළුවන් දැන් කුරුණෑගලයි හරිද කුරුණෑගල මේ වගේ ලෑන්ඩ් එකක් තියෙන්න පුළුවන් මං ත්‍රිකෝණකින් වගේ පෙන්වන්න හරිද ඔයා ඉන්නේ කැන්ඩි කියන්නකෝ महानूर कैंडी कुरुणागर दूर विशाल दूर प्रमाण किलोमीटर हट हे वक्त नगर हर दूर ऐना मेतना तीन किसी लैंड निका मेदे के एक्कीनिकट संबंध अब मेदे के एक्कीनिकट संबंध अभी अंतर्जाल सेवा सपेन आयतने खरा संबंध आईएसपी आईएसपी के दूर डायलॉग मोबिटेल हच वगे आयतन अभी सपेन अंतर्जाल सेवा එනම් මේ නගරයේ තියෙන පරිගණක ජාලේ නැත්නම් එක පරිගණකයක් හෝ මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඒ ආයතනයේ ඔයාගේ පරිගණක ජාලයට අනිකුත් සර්වර් පහසුකම් හරහා හච් වෙන්න පුළුවන්. දැන් මම පාවිච්චි කරන්නේ ඩයලොග් නම් මගේ සර්වර් එක ඩයලොග්. ඔයා පාවිච්චි කරන්නේ මොබිටෙල් නම් ඔයා පාවිච්චි කරන්නේ වාගේ සර්වර් එක මොබිටෙල්. එනම් මේ සර්වර් සේවස් අතර සම්බන්ධතාවය ඇති වෙලා කෙලින්ම මගේ පරිගණකයේ වෙත සම්බන්ධතාවය එනවා කතා කරන එක වීඩියෝ එක නැත්නම් ක්ලාස් එක නැත්නම් chat කරනකොට මැසේජ් එක මේ ඕනම එකක් අපි වෙත එනවා ඊමේල් එකක් ඕන එකක් අපිට එන්න පුළුවන් අපි ඒක ඩේටා සෙන්ටර් එකක් හරහා කොහොමද ඩේටා එකක් යන්නේ කියලා හොඳටම වීඩියෝ එකෙන් බලාගත්තා ඒ කේබල්ස් වර්ග මොනවද ඊට අමතරව මම සිංහල වීඩියෝ කීපයක් කියලා තිබුණා ලංකාවට කොහොමද අන්තර්ජාලය එන්නේ කියලා ඒක බලන්න ඇති ඒක බැලුවොත් ඔයාගේ දැනුම හොඳ විදියට පැහැදිලිව හැදෙනවා නැත්නම් අපි මම මෙනෝදියක් දන්නේ අපි ඔහේ කාඩ් දා ගන්නවා ෆෝන් වලට දා ගන්නවා chat කරනවා වීඩියෝ ගන්නවා ඊට පස්සේ Facebook යනවා ඒවට message දා ගන්නවා comment දා ගන්නවා අපි ඉන්නවා අඳුරේ අතපත ගගා ඉතින් මේවා බලන්න ඕන තව ඊටත් වඩා හොඳ දැනුම පැහැදිලි කර ගන්න පුළුවන් වීඩියෝ තියෙනවා හොයලා හොයලා බලන්න සිංහලෙන් ගොඩක් කරලා තියෙනවා ඉතින් ඒ වගේ අපි ගන්න කරුණු තාමත්ම වැදගත් right අපි කොහොමද ලබන සතියේ උඩ practical පටන් ගන්නවා ආයතන වල එතකොට හැම ළමෙක්ම සූදානම් වෙන්න ප්‍රැක්ටිකල් එකට එන්න. ඒ වගේම ප්‍රැක්ටිකල් එකට එනකොට අපි නම් කරනවා ඕගොල්ලෝ පහුගිය දවස්වල ආපු විදියට අපි දැන් ස්ටාප් එක කියලා කතා කරලා මේ දවස්වල සැලසුම් හදනවා කොහොමද ඔයාලගේ ප්‍රැක්ටිකල් එක මාස දෙකක් විතර ඇතුළත ඉවර කරලා ඕගොල්ලෝගේ වැඩ ඉවර කරලා දෙන්න කියලා. ඉතින් ඕලෙවල් ළමයි ටිකමන්ට වැඩ ඉවර කරනවා මොකද ඒගොල්ලෝ ඉස්කෝල වලට යන්න ඕන නිසා ඒගොල්ලෝ පුළුවන් තරම් වේගයෙන් මේ වැඩේ කරගන්න රැස්සි වෙන්න කල් මර මර ඇද ඇදා හිටියොත් මෙච්චර වටිනා සහතිකයක් ඔයාට ගිලිහිලා යයි. නිසා ඕ ලෙවල් ළමයිට අපි පුළුවන් තරම් ඉක්මනට ප්‍රැක්ටිකල් ටික ලෑස්ති කරලා දෙනවා. ඒ ලෙවල් ළමයිටත් ඒ විදිහම තමයි. එතකොට ඒ හැම ළමෙක්ම බෙහෙත විදින්න වයස හරි ළමයි මේවට බෙහෙත විදගෙන තියෙන්න ඕන. බෙහෙත් අඩුම තරමේ දෙකෙන් එකක්වත්. දෙකම විදපු ළමයි තමයි ගෙන්නන්න කියන්නේ අපිට. ඉතින් දෙකම විදගෙන තියෙනවා නම් ගොඩක් හොඳයි. අන්තර්ජාල එක එක මත යනවා ඇති. මේ බෙහෙත අර හොඳ නැහැ මේක නෙවෙයි අරක විදගන්න. ඒක තමයි හොඳම එක කියලා. ඒ කිසිම දෙයක් ඔයා ගණන් ගන්න එපා. විශේෂඥ වෛද්‍යවරු කියන්නේ ඔයාට කිසියම් ඕබිහතක් විද ගන්න කියලා. හරිද? ඒ අරක හොඳයි මේක හොඳයි කියලා නෑ. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළා තියෙන්නේ. ඒකින් සිදුවන අතුරු අන්තර වෙන ප්‍රමාණයක් නැත. නමුත් අන්තර්ජාල එක එක්කෙනා එක එක දේවල් අදහස් කියලා තරුණ ළමයිව මුලා කරනවා. ඒ නිසා බෙහෙත් දෙකම විද ගන්න මොන වර්ගයකින් හරි කමක් නෑ බෙහෙත් දෙක විද ගන්න. මොකද අංක එක ජීවිතේ බෙහෙත් දෙක විදගත්තාම ජීවිතයේ තියෙන අවදානම අඩු වෙනවා ගොඩක්. සෝ ඔයාට බෙහෙත් විද ගන්න අවස්ථාවක් හම්බෙලා තිනවනවා. ඔයාගේ වයසට අනුව බෙහෙත් විදනන් දැන් ඒක ගොඩක් හොඳයි. ඔයාගේ ප්‍රැක්ටිකල් එකට එන්න. හරි.
අපි පරිගණක ජාල දෙකක් ගැන කතා කරා. මම කතා වුණේ නැහැ. මෙතනකත් දැන් බෑ. ඒ මෙයාට දෙන්න පුළුවන්. මෙයා කරන්නේ නැහැ. දෙන්නෝ. මානි කෞශල්‍යයට අමතක වුණාද? ඉන්න තැන කොහෙද කියලා. ඉන්හානි කෞශල්‍ය කියන එනාට ඉන්න බැයි නේ යන්න මං ඊයේත් එක්ක දෙන්න එක අයින් කරා. ඔය ලෙසන් එක අහගෙන ඉන්න අපූර්ව තමයි. හරි. කමක් නැහැ. ඒගොල්ලන්ට ඒවත් දැනෙ ඉදිරි ජීවිතේ ගත කරනකොට කොහොමද තමන්ගේ මෝඩ පාට් එක රටට එලි වෙන්නේ කියලා. ඒ නිසා මේක ඇතුලේ ගොම් පාට් දාන්න නැතුව වැඩේ කරගන්න ඉක්වන්න. ඊළඟට ළමයි තියෙනවා වයිඩ් ඒරියා නෙට්වර්ක් කියලා. අමේ තියෙන දැන් ග්ලෝබල් ඉන්ටර්නෙට් එක නගරාන්තර පරිගණක වලින් කණු කුළුණු හරහා ඇවිල්ලා අපි අර ඊගෙන ගත්ත විදිහට ඔයාගේ පරිගණකයට ඔයාගේ ටැබ් එකට ඔයාගේ ෆෝන් එකට ලැබෙන විදිහ හරි ලෝකල් ඒරියා නෙට්වර්ක් කරහා ඔයාගේ ඔයාගේ ගෙදර තියෙන ඔයාගේ මතේ තියෙන ෆෝන් එකට පරිගණකයට ලැබෙන විදිහ රූප සටහනක් තියෙනවා. වයිඩ් ඒරියා නෙට්වර්ක්. වයිඩ් ඒරියා නෙට්වර්ක්. රටක් රාජ්‍යයක් තුල හෝ රටින් රට ව්‍යාප්ත ඇති පරිගණක ජාල වෑන් එකක් ඒවත් වශයෙන් හැදින්වේ. වෑන් එක තුල ලෑන්ඩ් සහ මෑන් විශාල ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඒතර වෑන් කියලා කියන වයිඩ් ඒරියා නෙට්වර්ක් මේක අනිවාර්යයෙන්ම රටක් රාජ්‍යයක් තුල හෝ රටින් රට ව්‍යාප්ත වෙනවා. රටක් රාජ්‍යයක් තුල හෝ රටින් රට ව්‍යාප්ත වෙනවා. ඒතර මේ වෑන් එක රට රටවල් සම්බන්ධ වෙන පරිගණක ජාලයක්. වයිඩ් පුළුල් පත ජාල කියලා කියන්නේ. වෑන් එක තුල ලෑන් හරි මෑන් හරි විශාල ප්‍රමාණයක් තියෙනවා. මෑන් අඩුවෙන් තියෙනවා, ලෑන් ගොඩක් තියෙනවා. දැන් වාට පේනවා මේ මුළු ලෝකෙම සම්බන්ධ කරලා පරිගණක සම්බන්ධ වෙන විදිහේ රූප සටහනක් තියෙනවා. එහෙනම් ඒක කිලෝමීටරයක් තරම් අඩු ප්‍රදේශයක්වත්, එහෙම නැත්නම් නගරාන්තර වීදින එකක්වත් නෙවෙයි, එමෙනි පරිගණක ජාල එකට එකතු කරගෙන මුළු ලෝකෙම රට රටවල් මහද්වීප සාගර කඳු මේ ඔක්කොම තරණය කරලා අපිට අන්තර්ජාලය ලබා ගන්න විදිහය තම මේ ලෑන් එකද කියවෙන්නේ. නැත්නම් රටක් රාජ්‍යයක් එකිනෙක සම්බන්ධතාවය ඇති කර ගන්නවා නම් මේ විදිහට රහන් සහිතව අපි ඒකට කියනවා මොකද්ද? මෑන් කියලා. රයිට්. අපි බලමු පොඩි වීඩියෝ එකක්. පේන්නති ළමයි ඉන්නවද? පේන්නද? තේරෙන්නේ මොනවා කියන රාස් කියන වගේ කියනවා ආය ශබ්ද නැහැ ඊට පස්සේ. පේන්නා කියපු දරුවට දැන් පේනවද?
මෙතන තියෙන කියවන්න බිල්ඩින් එක තියෙන කම්පියුටර් සර්වර්ස් ස්විචස් සහ ප්‍රින්ටර්ස් වැනි ඩිවයිසස් ගොඩක එකතුවක තමයි LAN එකක් කියන්නේ කියලා මම සරලව කියලා දෙනවා ලෝකල් ඒරියා නෙට්වර්ක් කියන එක. ඩි කියනවා ඔයාලට ටයිප් කරලා ඒක බලන්න උඩින් යටින් वैरलेस लोकल एरिया नेटवर्क अभी वैडी कारण लोकल एरिया नेटवर्क वायर नेतुव संबंध वायरलेस वायरलेस लोकल एरिया नेटवर्क वर्तमान गोडक संबंध मे डब्ल्यू लैन वर्ल्ट वायरलेस लैंडी इंटरनेट वाला कैंपस एरिया नेटवर्क वीडियो बात बला बेरी एरिया टाइम बेरी एरिया सीमित प्रदेश लैंडो इतना नेटवर्क कैन किया मां देखा है तो तीनों
මේ වීඩියෝ එක බලන්න ඉන්ටර්නෙට් වැඩ කරන කොහොමද කියලා පොඩි අවබෝධයක් ගත්තයි. वीडियो का गोड़ा केमिंग प्ले वेंस है
හොඳයි ඔයාට දැන් යමක් තේරෙන්න ඇති මම ඔය විවිධ වීඩියෝ පෙන්වන්නේ ඔයාට අන්තර්ජාලය හරහා ඔච්චර දැනුම ගන්න පුළුවන් සෝසස් තියෙනවද කියලා ඉතින් අපි එක පොඩි අදහසක් දුන්නාම පොඩි ලෙසන් එකක් කළාම ඔයාට ඒකේ පරාසයක් දක්වා යන්න පුළුවන් ඉතින් මේවා ඉස්සරහට ඔයාට ඉගෙන ගන්න උවමනා දේවල් අපි මේ කෝස් එකේ යම් ප්‍රමාණයක් කතා කරාට ඔයා ඉස්සරහට ඉගෙන ගන්න ඕන දිගින් දිගට ගොඩ ගොඩක් දේවල් තියෙනවා අපි ඉගෙනගත්තු කාලේ වගේ නේ ඔයගොල්ලන්ට අන්තර්ජාලය ඊළඟට පොත්පත් සංගරා විවිධ සෝසස් තියෙනවා දැනුම ගන්න. ඉතින් ඒ වගේ දැනුම ගන්න කියලා තමයි මම ওই වීඩියෝ පෙන්නුවේ. මොකද අන්තර්ජාලයට ගිහිල්ලා ඔයගොල්ලෝ කරන්නේ සමහර දේ අය ළමයි ගොඩාක් ළමයි ඌමනා නැති දේවල් ඉඳා පැය 24ෙම අන්තර්ජාලයේ ඉන්න ළමයිත් මම දැකලා තියෙනවා. දේගොල්ලෝ මුරු වෙනවා නෝ තමන්ගේ අධ්‍යයන කටයුත්තකට අඩු ගානේ පැයක කමාරක්වත් එහෙම නැත්නම් ඔය එක වීඩියෝ එකක්වත් දවසකට මොනවා හරි අලුත් දෙයක් හොයාගන්න ඒගොල්ලොන්ගේ ජීවිතේ සාර්ථක වෙනවා. රයිට්. එතකොට දැන් අපි ඔන්න අන්තර්ජාලය ගැන කතා කරනවා. අන්තර්ජාලය anu ජාලයන්ගේ ජාලයයි. network of network එනම් පරිගණක ජාල ගන්නවක් එකම ජාලයක් බවට පත් වූ ඇත්තේ අන්තර්ජාලය වශයෙන් හඳුන්වනු ලැබේ. ඒතර අන්තර්ජාලය කියන එකට පොඩි අදහසක් දුන්නා. අන්තර්ජාලය කියලා කියන්නේ සේවාවක් ලෝක ව්‍යාප්ත තොරතුරු සේවාව කියලා කියන්නේ. එතකොට පරිගණක ජාල ගණනාවක් එකම ජාලයක් බවට පත් වූ ඇත්තේ අන්තර්ජාලය වශයෙන් හඳුන්වනු ලැබේ. එතකොට network of network කියන්නේ අන්තර්ජාලයේ තියෙන භෞතික පැත්ත. අන්තර්ජාලයේ තියෙන පැති දෙකක් භෞතික පැත්ත සහ තාර්කික පැත්ත කියලා. ඉන්ටර්නෙට් වල තියෙන භෞතික පැත්ත ස්පර්ශ කරන්න පුළුවන් අතින් අල්ලන්න පුළුවන් ඇහින් දකින්න පුළුවන් ගලවන්න හයි කරන්න පුළුවන් ඒ වගේම යාන්ත්‍රික චුම්බක විද්‍යුත් වගේ තියෙන පැති තමයි මේ network of network කියලා කියන්නේ. මේ තුල ලෝකයේ සියලුම රටවල් නගර උපනගර ප්‍රාදේශීය කලාපි වශයෙන් කුඩා මේකලස ආවරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මේ තුල ඕනම තැනක ඕනම රටක ඕනම ප්‍රදේශයක ජලාශයක් වෙන්න පුළුවන් අභ්‍යවකාශය වෙන්න පුළුවන් වනාන්තරයක් වෙන්න පුළුවන් නගරයක් වෙන්න පුළුවන් ගමක් වෙන්න පුළුවන් මේ හැම එකක්ම ආවරණය වෙලා තියෙනවා මේ අන්තර්ජාලය කියන සංකල්පය තුළ. අන්තර්ජාලයන් ලෝකයේ සිට ඕනම පුජුට තමන්ටම සතුරු හා දත්ත ගත හැකි පරිගණක ජාලයක් වන අතර මේට ආරම්භක ස්ථානයක් හෝ අයිතිකරුවෙකු නැත. ඒ වුණාට මේවටත් අන්තර්ජාලය ගැන කතා කරන අන්තර්ජාල සොසයිටි එක ටිම් බර්නර්ස් ලී කියන විද්‍යාඥයා තමයි අන්තර්ජාලයට මූලික පදනම හදලා තියෙන ටිම් බර්නර්ස් ලී කියන එකේනා. නමුත් මේ වෙනට අන්තර්ජාල සමාජ මගින් එක පාලනය කරමින් ඉන්නවා මේ ටිම් බර්නර්ස් ලී කියන විද්‍යාඥයාගේ තිබුණ සංකල්පය අරගෙන අන්තර්ජාල සමාජ ඉන්ටර්නෙට් සොසයිටි කියලා එකක් ලෝකේ තියෙනවා. ඒ මගින් මේ අන්තර්ජාලය කියන එක පාලනය කරනවා නැත්නම් මිනිස්සු මේ අන්තර්ජාල නිසා විනාශයට පත් වෙනවා. අන්තර්ජාලය ඔස්සේ අප ලබා ගන්න දේ. දැන් ඉන්ටර්නෙට් හැදුනට පස්සේ ඉන්ටර්නෙට් කියන්නේ සර්විස් එකක් නේ. ඉන්ටර්නෙට් කියලා කියන්නේ හැම වෙලෙම සේවාවක්. අපිට ලබා ගන්න පුළුවන් සේවාවක්. ඒතර ජාත්‍යන්තරව තියෙන අපිට ආවරණය කරගන්න තියෙන තොරතුරු සේවාව තමයි අන්තර්ජාලය. මේ තුලින් අපිට ලබා ගන්න පුළුවන් දේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලන, විද්‍යාත්මක, ක්‍රීඩා, යුද වැනි තොරතුරු අපිට ගන්න පුළුවන්. ඒ වගේම අපිට ගන්න පුළුවන් අපි හැමදාම දන්න, අපි හැමදාම අහලා තියෙන විද්‍යුත් තැපැල් පහසුකම් අන්තර්ජාලය තුලින්. අන්තර්ජාලයේ බිහිවීම මත තමයි විද්‍යුත් තැපැල් පහසුකම් ලෝකේ බිහිවලා තියෙන්නේ. මාර්ගස්ස භාණ්ඩ හා සේවා ලබා ගන්න පුළුවන්. ඔන්ලයින් අපිට ඕඩර් කරලා ඕනම දෙයක් ගෙන්නා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ඔන්ලයින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න පුළුවන්. වෛද්‍යවරයෙක් ලෝකෙක වගේ රටක ඉන්නවනම් අපිට අපිව පෙන්වන්න පුළුවන් gedare indala අපිට තියෙන උනද කැස්සද තුවාලයක්ද වෙනත් ශරීර අභ්‍යන්තරයක්ද කියලා වෛද්‍යවරයෙක් චෙක් කරලා බලලා එතන ඉඳලා ඌට බෙහෙත් දෙන්න පුළුවන් අන්තර්ජාලයේ තියෙන නිසා. ඉංජිනේරු සේවා අධ්‍යාපන කටයුතු ලෝකයේ තියෙන මහා දෙවන්ත ඉදිකිරීම වෙන්නේ අන්තර්ජාලය හරහා තියෙන ඒ විවිධ වර්ගයේ උපදෙස් අරගෙන. ඒ වගේම මෙනුස් තියෙනවා. අපිට උයන්න ගියොත් එම හැම වෙලේම අපිට කුස්සියට ගියොත් එම මෙනු එකක් අරන් ඒ මෙනු එක දිහා බලගෙන ජීවිතේවත් කාල නැති ආහාරයක් හදාගන්න පුළුවන්. ඒ වගේ තමයි ලෝකේ විවිධ ඉංජිනේරුවන් කරපු විවිධ ශිල්පීය කටයුතු විවිධ ප්ලෑන්ස් අපිට අපේ රටේ ඉන්න ඉංජිනේරුවන්ට නැත්නම් අපි ඉංජිනේරු කටයුතු කරනවා නම් අපිට අරගෙන අපේ එකක් බවට පත් කරගන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු දැන් අපි මේ වෙලාවෙත් අධ්‍යාපන කටයුත්තක් කරන්නේ. ඒ වගේම ලෝකේ තියෙන ඕනම අධ්‍යාපන කටයුත්තක් අන්තර්ජාලය තුලින් අපිට අද ලබා ගන්න පුළුවන්. සමහරට දැන් අද ලෝකේ තියෙනවා පැය 48 උපාධියක් ගන්න පුළුවන් හැකියාව. ඒ වගේම ගුරුවරයෙක් මුණට මුණ ගැහෙන්නේ නැතුව ඔන්ලයින් ඉගෙනගෙන ඩිග්‍රියක් දක්වා PhD එකක් දක්වා මාස්ටර් එකක් PhD දක්වා යන්න පුළුවන් කියලා තියෙනවා. එහෙනම් ඔන්ලයින් এডুকেෂන් කියන එක ජනප්‍රියම වුණ කාලයක් තමයි මේ කාලේ. බැංකු කටයුතු නේද? බැංකු වල නොයා gedara sita බැංකු කටයුතු කරන්න පුළුවන් කියලා කියනවනේ. අපිට ඇහිලා තියෙනවා බැංකුව ඇඟිලි තුඩේ දුරින් කියලා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් බැංකින් වෙළඳාම් කටයුතු. ලෝකයේ ඕනම කෙනෙකුට තමන්ට
ඒ තැන්වලට යන්න නැතුව බඩු ගෙන්න ගන්න පුළුවන් බඩු විකුණන්න පුළුවන් තමන්ගේ භාණ්ඩ වෙළඳ පොළට දාලා මාකට් කරන්න පුළුවන් ඒ වගේ වෙළඳාම් කටයුතු පහසුලා තියෙනවා අන්තර්ජාලයේ බිහිවීම නිසා අපිට මෙන්න මේ වගේ විශේෂ පහසුකම් ජීවිත අත්‍යවශ්‍ය කරන පහසුකම් ටික අන්තර්ජාලයට බාර දෙන්න පුළුවන් වෙලා තියෙනවා ඒ වගේම අන්තර්ජාලය භාවිත කරනවා අන්තර්ජාලය භාවිත කරන්න අපිට තියෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා අපි වෙන සෝසස් කියලා පුජ්ජලික පරිගණකයක් තිබීම අත්‍යවශ්‍යයි පුජ්ජලික පරිගණකයක් කියනකොට ඔයා දන්නවා ඩෙස්ක්ටොප් එකක් ලැප්ටොප් එකක් ටැබ් එකක් මේ ඕන එකක් අපිට තියෙන්න ඕන ඒ වගේම දුරකථනයක් හෝ දුරකථන සම්බන්ධතාවයක් තියෙනවා ඒ වගේම මොඩර්ම් එකක් හරි රවුටරයක් හරි තියෙනවා ඒ වගේම ISP ආයතනයක් තියෙන්න ඕන අපි මුලදීත් මේක කතා කළා ඒ වගේම තමයි අන්තර්ජාලය භාවිත කරන්න ඕන තියෙන මූලික දේවල් ටික ඒ වගේම අන්තර්ජාලය ඊ සඳහන් අවම අවශ්‍ය සපුරා තිබීම ඉබෙන ඔබට පාසල පද අන්තර්ජාල සම්බන්ධතාවය ඔබ වෙත ලබා ගන්න කටයුතු කරන්න පුළුවන් අපිට අන්තර්ජාල සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන් එකක් එකක් කනෙක්ෂන් එකක් තමයි ඩයල් අප් කියන කනෙක්ෂන් එක. ඒ කියන්නේ අපි ඩොංගල් එකක් හරි ෆෝන් එකක් හරි අරහා අන්තර්ජාලය පහසුකම් අපේ පරිගණකයට ලබා ගත්තොත් අපිට ඩයල් අප් කනෙක්ෂන් එකක් හැටියට ඒක යන්න පුළුවන්. ඩයල් අප් කියලා කියන්නේ අපිට ඕනලාට ඉන්ටර්නෙට් වලට යනවා ඕන නැති වෙලාවට ෂයින් අවුට් වෙලා ඉන්නවා. ඕනලාට ඉන්ටර්නෙට් වලට යනවා ඕනලාට ෂයින් අවුට් වෙලා ඉන්නවා. එතකොට අපිට අපි ළඟ ඔන්ලයින් සම්බන්ධතාව වෙන්නේ. අනිතේ තමයි බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක. එමෙත් අපි කියන්නේ ගෙවල අපි ගන්නවා පැකේජ් එකක්. ඒ පැකේජ් එක ගත්තට පස්සේ අපිට පුළුවන් ඒ පැකේජ් එකෙන් තමන්ට ඕන විදිහට GB ප්‍රමාණය වෙන එකක් පාවිච්චි කරන්න. දැන් ඔයා ෆෝන් එකකින් එහෙම නැරනම් ෆෝන් එකේ දාන ඩේටා ඩයල් අප් වෙනවා. ඒ වගේම රවුටර් එක කියනවා නම් ඒත් මොකද්ද වෙන්නේ? ඩයල් අප් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ගෙවලා අපිට උමනා වෙලාවට කනෙක් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පැය 24ම අන්තර්ජාල ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒක ඩෙස්ක්ටොප් කම්පියුටර්ස්, ලැප්ටොප් කම්පියුටර්ස්, මොබයිල් ෆෝන්ස්, ටැබ්ලට්, e-readers වගේ දේවල් මේ සඳහා භාවිත වෙනවා. ෆික්ස් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් කියලා එකක් තියෙනවා මොබයිල් ඉන්ටර්නෙට් කියලා එකක් තියෙනවා. ඒ දෙක තමයි මම අර කිව්වේ ඩයල් අප් කියන මොබයිල් ඉන්ටර්නෙට්. අපි ෆෝන් එකක් හරහා යනකොට අපිට ඩයල් අප් සම්බන්ධ අරගන්න පුළුවන්. ඒ වගේම ෆික්ස් ඉන්ටර්නෙට් කියලා කියන්නේ අපි මාස්පතා බිල් ගෙවල ගන්න. බිලක් අපිට එනවා. Wi-Fi රවුටරයක් එහෙම ගත්තොත් අපිට බිල් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රී පේඩ් ගන්නත් පුළුවන්, පෝස්ට් පේඩ් ගන්නත් පුළුවන්. ෆික්ස් කනෙක්ෂන් ඉන්ටර්නෙට් කියලා කියන අපිට බිලක් එනවා. ඒ ආයතනට අපි කතා කරලා සම්බන්ධතාවය ගත්තොත් එහෙම අපිට මාසික ගාස්තුවකුයි අපි පාවිච්චි කරපිට වෙනම GB වලට වෙනමයි ගෙවන්න වෙනවා. හැබැයි මොබයිල් ඉන්ටර්නෙට් නම් අපි දාගත්තු ඩේටා කාඩ් එකේ ප්‍රමාණයට අපි දීලා තියෙන සල්ලි වල ප්‍රමාණයට අපිට පුළුවන් අන්තර්ජාල සම්බන්ධතාවය ලබා ගන්න. ඒ වගේම ෆික්ස් ඉන්ටර්නෙට් එකේ ADSL ගන්න පුළුවන්. ADSL කියලා කියන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක. ඒ වගේම කේබල් බ්‍රෝඩ්බෑන්ඩ් ගන්න පුළුවන්. ඒ කියන්නේ තඹ කොපර් කම්බි හරහා. ඒ වගේම ෆයිබර් ඔප්ටික්ස් නැත්නම් ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක ගන්න පුළුවන්. ලංකාවේ ෆයිබර් ඔප්ටික්ස් දෙන්නේ කවුද? ADSL දෙනවා, ඔය කවුද බ්‍රෝඩ්බෑන්ඩ් Wi-Fi සම්බන්ධතාවය දෙනවා, ඩයලොග් ලා, මොබිටෙල් ලා, ඒ හච්ලා වගේ අය. කේබල් බ්‍රෝඩ්බෑන්ඩ් එකයි ෆයිබර් ඔප්ටික්ස් එකයි දෙන්නේ කවුද? ලංකාවේ එකම ආයතනය තියෙන්නේ විදුලි සංදේශන නියාමන කමිෂන් සභාවේ අනුමැතිය තියෙන ආයතනයේ එකම ආයතනය තමයි ශ්‍රී ලංකා ටෙලිකොම්. මම ඊයේ උපු වීඩියෝ එකෙන් ඔයාලට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ නැති. ඒ වගේම සෙටින් අප් කේබල් ඉන්ටර්නෙට් කනෙක්ෂන් ඔයා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අරගෙන ගෙදර තියෙන මොඩෙම් එක හරි රවුටර් එක හරි හයි කරගන්න විදිය මේ තියෙන්නේ. ඒක නවාට එච්චර ගැටලුවක් නැහැ. මේ රූප සටහන් බලපුවම ඔයාට පුළුවන් කොවිදෙද ඒක ප්ලග් කරගන්න මොඩෙම් එකට කොහමද කේබල් එක බිත්තිය ඉඳලා සම්බන්ධ කරලා කම්පියුටර් සම්බන්ධ කරගන්න. ඒ වගේම ඒකට පවර් දෙන්නේ කොහමද? පවර් දී ලෙවල්ලා ටෙස්ට් කරලා අන්තර්ජාලයේ අපේ පරිගණකයේ වෙත ගෙවලා අවශ්‍ය කරන සේවාව ලබා ගන්න. එතන මේ මොඩෙම් එකකින් නැත්නම් රවුටර් එකකින් නැත්නම් ඩොංගල් එකකින් එන්නේ ඩේටා කනෙක්ෂන් එකක්. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නෙවෙයි. අපි වරද්දාලා තේරුම් ගන්න තමයි ගොඩක් අර කතා කරන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් කියලා. දැන් මේක වල ඩේටා කනෙක්ෂන් එකක්. අපිට ඩේටා ප්‍රමාණයක් තමයි එන්නේ. ඩේටා කියන්නේ හරියට ගංගාවක වතුර ගලනවා වගේ. ඒ වතුර දිගේ තමයි අපිට අවශ්‍ය කරන විවිධ සේවාවන් අරගෙන ඉන්නේ. කියන්නේ ඩේටා දිගේ අපිට සේවාව එන්න ඕන. ඩේටා කනෙක්ෂන් එක නැත්තම් ඩිස්කනෙක්ට් වුණොත් එහෙම අපිට මොකද කරන්නේ? අන්තර්ජාලය සම්බන්ධතාවය ගන්න බෑ. ඒව ඔයගොල්ලෝ දන්නේ. අන්තර්ජාල පහසුකම් ඔබගේ පරිගණකයේ වෙත ගෙනේන. දැන් ඔයාලට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න නම් ඔයාගේ පරිගණකයේ හරි ෆෝන් එකේ හරි ටැබ් එකේ හරි තියෙන උන මොකද්ද? ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකක්. මේව තමයි අන්තර්ජාලය තුල තියෙන ලොජිකල් පැත්ත. ඉන්ටර්නෙට් බ්‍රවුසර්ස්, ඒ වගේම සර්ච් එන්ජින්ස්, වෙබ් ඇඩ්‍රස්, වෙබ් පේජස්, වෙබ්සයිට් වගේව තමයි නේද? ලොජිකල් පැත්ත. මේව අල්ලන්න බෑ අපිට. හැබැයි ලෑන්ඩ්මෑන් වෑන් කියන අන්තර්ජාලයේ හැදිලා තියෙන නෙට්වර්ක්ස් ටික අපිට අල්ලන්න පුළුවන්. ඒක අපි එකට කිව්වේ network of networks කියලා. ඒ networks of networks කියලා කියන්නේ භෞතික පැත්ත, physical පැත්ත. දැන් අපි කතා කරන්නේ logical පැත්ත. ඒ internet browsers අපි ළඟ තියෙන්න ඕන. හරි internet එක පාවිච්චි කරනවා නම් අපිට
computer එකේ තියෙන browsers හරිද මේ තියෙන මේ වගේ chrome firefox internet explorer ඊළඟට opera safari හරිද conquer ඒ වගේ ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන් හරිද දැන් මේ වෙලාවකට අලුත්ම browser එකක් දීලා තියෙනවා microsoft plug microsoft edge කියලා ඒතර chrome වගේ ඒවා google හරහා එන්නේ firefox internet explorer කියන්නේ microsoft plug එකක් විවිධ ආයතන අපිට දීලා තියෙනවා මේ වගේ browsers ඔය computer එකේ නැත්නම් phone එකේ මේ වගේ browser එකේ icon එක බලා ගන්න පුළුවන් browser එකකින් මොකද්ද කරන්නේ browse දැන් ඒකේ නමෙම තියෙනවා browser එකකින් වෙන දේ තියෙනවා ඒක තුල නමම දීලා මොකද්ද මේ browse එකක් කියන්නේ කියලා බලමු අන්තර්ජාල සේවා සපයන ආයතන සමග සම්බන්ධතාවය ඇති කරගෙන තිබුණ හොත් එම පහසු ඔබ වෙත ගෙන ඒම සඳහා internet browse එකක් තෝරා ගත යුතුයි හරිද එම පහසුකම ඔබ වෙත ගෙන ඒම සඳහා internet browse එකක් තෝරා ගත යුතුයි මේ සඳහා තියෙන හොඳම browse එකක් ලෙස internet explorer එක නම් කරන්න පුළුවන් කියලා කිව්වේ නමුත් internet explorer එකට වඩා හොඳ browsers තමයි මේ chrome එක ඒ වගේම ගත්තොත් opera ත් හොඳයි firefox වගේවත් හොඳයි ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකත් එක්ක වැඩ කරනකොට ගොඩක් වෙලාවට අපි අපේ ඔපරේටින් සිස්ටම් එක අන්රෙජිස්ටර්ඩ් එකක් නම් හොර එකක් නම් අපි වින්ඩෝස් ගහලා තියෙන ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකත් එක්ක අපි අන්තර්ජාල සම්බන්ධතාවයට යනකොට අපිට සමහරලාට හිර කරන ගතියක් එනවා. ඒ කියන්නේ කෙලින්ම සර්වර් එකට ඒගොල්ලෝ රිපෝට් කරනවා මේ හොර කොපි එකකින් ඉන්නේ කියලා. ඒ නිසා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක පාවිච්චි කරනකොට වඩා මේ Chrome එක, Opera එක, Firefox එක භාවිතා කරන්න පුළුවන් නම් ටිකක් හොඳයි. ඊළඟට මේ තියෙන search engines search engines වල වෙන සෙවුම් යන්ත්‍රයක් search engine කියන්නේ Google Bing ඊළඟට Yandex Ask Yahoo හරිද ඒ වගේ ඒවා තමයි internet browsers search engines කියලා කියන්නේ සෙවුම් යන්ත්‍ර search engine කියන එක කියන අපි සෙවුම් යන්ත්‍ර දැන් ඔයා Google පාවිච්චි කරනවා ඒක internet browser search engine එකක් ඒ කියන්නේ සෙවුම් යන්ත්‍රයක් ඒක හරහා අපිට පුළුවන් අපි browser එකකින් අන්තර්ජාල පහසුකම් අරගත්තට පස්සේ අපිට ඕන දේවල් වර්ගීකරණය කරලා බලා ගන්න. දැන් Google ගියොත් අපිට Google වල අපි ඕන දෙයක් ගැහුවට පස්සේ අපිට අවශ්‍ය කරන දේවල් ටික අපි ගහපු නමට අනුව, ටයිප් කරපු නමට අනුව වර්ග කරලා පෙන්වනවා. සාමාන්‍යයෙන් පළවෙනි ස්ක්‍රීන් එකේ links 10ක් 12ක් පෙන්වනවා. ඊට පස්සේ next next කියලා යන්න පුළුවන් ඇති තරම් දුර. අපි හිතමු අපි හොයන්නේ ලෝකයේ තියෙන COVID වෛරස් එක ගැන. COVID වෛරස් එක ගැන COVID 19 කියලා ගැහුවොත් එහෙම COVID 19 ගැන විශාල තොරතුරු සංඛ්‍යාවක් අපිට බ්‍රවුස් කරන්න පුළුවන් text හැටියට. ඒ කියන්නේ අපිට කියවන්න පුළුවන්. ඒ වගේම මේ පිළිබඳ images තියෙනවා. දැන් browser එක අපි ගත්තොත් Google එහෙම ගත්තොත් එහෙම පහසුකම් ගොඩක් තියෙනවා අපිට. දැන් මේ වගේ Google ගත්තොත් එහෙම අපිට Google වල පහසුකම් ගොඩක් තියෙනවා මේ search engine එක. මේ දැන් ඉන්නේ Google වල. ඒකේ image තියෙනවා. ඒ වගේම Gmail තියෙනවා. ඒ වගේම අපිට මේක ඕන නම් search කරන්න පුළුවන් සිංහලට Tamil වලට translate කර ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ගියොත් Google Apps ටික තියෙනවා. මේ apps හරහා අපිට ගොඩාක් වැඩ කර ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ search engine එක තියෙන පහසුකම් ටික මේ තියෙන. Search engine එකක් පාවිච්චි කරනකොට අපිට userට පහසුකම් ගොඩක් දෙනවා. ඉතින් මේ පහසුකම් හරහා අපිට වැඩ ගොඩක් කර ගන්න පුළුවන්. නමුත් අපි ගොඩාක් අඩු පහසුකම් ප්‍රමාණයක් තමයි මේ search engine හරහා ලබා ගන්න. ඒක සෙවුම් යන්ත්‍රයක්. ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකක් තුලින් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා ඔබ පෙළඹී ඇති විටදී සෙවුම් යන්ත්‍ර ඔබට වඩාත් ඵලදායී අවශ්‍ය කරන තොරතුරු ලබා ගැනීම සඳහා මඟ පාදුන ලබයි. එවැනි සෙවුම් යන්ත්‍ර ඉතා හොඳ එකක් ලෙස google.com www.google.com වගේ එකක් හොඳම සර්ච් එන්ජින් එකක් හැටියට අද අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒගොම URL එකක් ගැන කතා කරනවා අන්තර්ජාලයේදී. URL එකක් uniform resource locator කියලා. මේ තියෙන සම්පූර්ණ URL එකක්. සම්පූර්ණම URL එකක් තමයි ඔයාලට මේ දකින්න හම්බෙන්නේ. URL එක. මෙන්න බලන්න. URL එකේ තියෙනවා පාට් හතරක්. එකක් තමයි මෙන්න මේ පාට් එක. ප්‍රොටෝකෝල් එක. Hypertext Transfer Protocol කියන එක. මේ තියෙන H අකුරෙන් Hyper, T අකුරෙන් Text, T අකුරෙන් Transfer Protocol, P අකුරෙන් Protocol. HTTP කියලා කියන්නේ URL එකේ එක කොටසක්. ඊළඟට double dot double slash තියෙනවා. ඒ වගේම subdomain එක තියෙනවා. Subdomain එක www කියලා. ඒ වගේම domain එක තියෙනවා. Domain එක Google කියලා. මෙතන නම් Google අරන් තියෙන්නේ. ඒ වගේම top level domain එක තියෙනවා .com. ඒතර මේ කොළින කොටස් හතර එකතු වෙලා තමයි URL එකක් හැදෙන්නේ. අපි නැත්තම් මේකට අපි කියනවා web address එකක් කියලාත් කියනවා. Web address එකක් හැදෙන එක. හැදෙන විදිය. වෙබ් ඇඩ්‍රස් එකක් හැදෙන්නේ නම් ඔයා දන්නවා දැන් කොහමද http double dot
www.name.domain කියලා. ඔයාගේ විභාග ප්‍රශ්න පත්‍රයේ මේවා එකක් කෙටි ප්‍රශ්නකට තිබුණොත් ඔයා දැනගන්න ඕන මේ web address එක නමක් කියලා. එහෙම නැත්නම් URL එකක් කියලා කියන්නේ මේ වගේ එකක්. මෙතන ඕනනම් තව s අකුරක් එන්න පුළුවන් security කියන්න. https කියලා එන්නත් පුළුවන්. Right web address search engine එකක් තුලට ගොස් තොරතුරු සොයන ඔබට web address එකක් මගින් සොයන තොරතුරුද ක්ෂණිකව ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා address එක දන්නවනම් ඔයාලා tag ගාලා ඒ තොරතුරු හොයා ගන්න පුළුවන් search engine එකේ. දැන් අපි ඔයාගේ විභාග ප්‍රතිඵල බලනවනම් donates.lk කියලා type කරාම ඔයාට විභාග දෙපාර්තමේන්තුවේ web address එක tag ගාලා හම්බ වෙනවා. ඒ කියන්නේ web address එකක් හරියටම දැනගෙන තිබීම අදාළ තොරතුරු වෙත ක්ෂණිකව පිවිසීමට හොඳ කාරණයක් වෙනවා. උදාහරණ ලෙස www100days.com කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක අපි ටයිප් කළොත් එමෙ දින 100 ගැන තොරතුරු පෙන්වනවා. ලංකාවේ දින 100 වැඩසටහනක් තිබුණා. ඒ ගැන තොරතුරු පෙන්වනවා. ශ්‍රී ලංකා රජයේ දින 100 වැඩසටහන පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒත් අපි දැන් ඔන්න දන්නවා ලොජිකල් පැත්තේ ප්‍රධාන තුනක්. පළවෙනි එක තමයි වෙබ් බ්‍රවුසර්, ඒ වගේම දෙවෙනි එක සර්ච් එන්ජින්, තුන්වෙනි එක වෙබ් ඇඩ්‍රස්, හතරවෙනි එකත් අපි බලමු. හතරවෙනි එකෙන් කියන්නේ මොකද්ද? වෙබ් පේජ් වෙබ්සයිට් මොකද්ද මේ වෙබ්සයිට් එකක් කියලා කියන්නේ. වෙබ් පේජස් ගණනාවක් එකතුවකට අපි කියනවා මොකද්ද වෙබ්සයිට් එකක් කියලා. වෙබ් පේජස් ගණනාවක් එකට එකතු වෙලා තිනවනා නම් එතන link වෙලා තිනවනා නම් ඒක වෙබ්සයිට් එකක්. වෙබ්සයිට් කියන අන්තර්ජාල තුල ඒතරතුරු ගබඩා කර ඇති විශේෂ අඩවියන් වෙබ් අඩවියන් ඒ සයිට් වලට ආවේනික වෙනම address පවතින තියෙනවා. කියන්නේ හැම වෙබ්සයිට් එකක වෙබ් page එකම තිනවනා නම් මේ විදිහට වෙන් කළා pages කීපයක්. මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා හරිද මේ මේවා එකිනෙකට link කරලා තියෙන මෙතන තව page එකක් තියෙනවා ඔය වගේ pages කීපයක් එකට link වෙලා නම් මේ හැදිලා තියෙන site එක හැම page එකකටම වෙන වෙනම address එකක් තියෙනවා හැම page එකකටම වෙන වෙන address එකක් තියෙනවා හරිද එතකොට මුළු site එකටම වෙන address එක එකම address එකක් තියෙනවා එක address එකක් තියෙනවා ඒ pages වලට තවත් වෙන වෙන address තියෙනවා කියන එකයි ඒ කිව්වේ එහෙනම් website එකක් කියලා කියන්නේ මේවා එකක් web අඩවියක් හරි අපි ගත්තොත් එහෙනම් අපිට කොටි සංවිධානයේ තොරතුරු බලන්න ඕන නම් www.tamilnet.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. වෙබ් අඩවි ගොඩක් වෙලාවට වෙබ්සයිට් හැටියට නෙමෙයි අන්තර්ජාලයේ තොරතුරු තියෙන්නේ වෙබ් අඩවි හැටියට. වෙබ් page එකක් පා සාධකයන් මත පිළිවිල විය හැක. වෙබ් page එකක් හදා ගන්න පුළුවන් මෙන්න මේ අවශ්‍යතා වෙන්නේ. එකක් තමයි provide information. කාට හරි තොරතුරු සපයන්න ඕන නම් තවත් පාර්ශවයකට වෙබ් page එකක් හදා ගන්න පුළුවන්. job listing තමන්ගේ ආයතනයේ තියෙන රැකියා ලේකන ගත කරන්න අපිට වෙබ් page එකක් හදන්න පුළුවන් promote information තමන් ළඟ නැත්නම් ආයතනයේ රජයේ තියෙන තොරතුරු අනිත් පැයට ලබා දෙන්න අනිත් පැයට දැනුවත් කරන්න පුළුවන් වෙබ් page හදා ගන්න shopping හරි අන්තර්ජාලය හරහා මිලදී ගැනීමට විකිණීමට නැත්නම් භාණ්ඩ පිළිබඳ ගවේෂණය කරන්න වෙබ් පිටු හදලා තියෙනවා contact information තවත් කෙනෙකුට තොරතුරු හා සම්බන්ධ වෙන්න අපිට වෙබ්සයිට් හදන්න පුළුවන් ෆෝම් එකක් දීලා ඔයාගේ තොරතුරු මෙතන ෆිල් කරලා මේක ඇතුළට එන්න කියලා. එතකොට මෙන්න මේ වගේ අවශ්‍යතා වෙනුවෙන් වෙබ් පේජස් හදා ගන්න පුළුවන්. වෙබ් පේජ් එක පිළියෙල කරගැනීමේ පියවරයන්. දැන් අපිට වෙබ් පිටුවක් පිළියෙල කරනවා නම් අන්තර්ජාලයේට අපි පියවර කීපයක් ඒ සඳහා අනුගමනය කරනවා. එක තමයි ගැද ඉන්ෆෝමේෂන්. අපිට පුළුවන් තොරතුරු ගැද කරන්න. ගැද කරනවා කියන්නේ එකතු කරගන්නවා කියන එක. අවශ්‍ය කරන තොරතුරු එකතු කරගන්නවට කියන නම තමයි ගැද. එනං අන්තර්ජාලයට වෙබ් පිටුවක් හදනවන ඉස්සල්ලාම තොරතුරු එකතු කරන්න ඕන. ඒ වගේම ඕගනයිස් ඉන්ෆෝමේෂන්. අර එකතු කරපු තොරතුරු සංවිධානය කරගන්න ඕන. මේක කොතනද උඩට මොකද්ද යට මොකද්ද මැදට මොනවද දාන්නේ. හරි ඒ වගේ ආදි වශයෙන් සංවිධානය කරගන්න ඕන එකතු කරගත් තොරතුරු. ඒ වගේම එන්ටර් ඉන්ෆෝමේෂන්. අදාළ තොරතුරු ටික වෙබ් page එකට එන්ටර් කරන්න ඕන. ඒකට වෙබ් ඩිසයින් ලැන්ග්වේජස් හරි පැකේජස් හරි ඔයා දැනගෙන තියෙන්න ඕන. ඒතර ඒ අදාළ ලැන්ග්වේජස් හරි පැකේජස් හරි ඉගෙන ගන්න කෙනෙකුට පුළුවන් තොරතුරු ඇතුළු කරන්න. ඇඩ් ලින්ක්ස් links දාන්න ඕන එකක් අනිකත් එක්ක සම්බන්ධ වෙන්න links හදා ගන්න ඕන අවසානයේ මොනවද කරන්න ඕන publish web page අදාළ web පිටුව පුළුවන් අන්තර්ජාලයට මුදා හරින්න ඒක වෙනම පාඩමක් ඒක මේ මේ කැටියෙන් මම කිව්ව එකයි ඒ පාඩම ටිකක් වෙන එකක් web design පැත්තට හැදලා තියෙන එකක් අන්තර්ජාලය තුල තියෙන දේවල් තමයි මේ කතා කරන්නේ ඒ වගේම අන්තර්ජාලය තුල තියෙන ඉතාම ජනප්‍රිය web browsers internet explorer mozilla opera මායා ඔඩ් ජාවා ලයිනක්ස් වගේ කියන ඒවා තමයි ජනප්‍රිය වෙබ් බ්‍රවුසර්ස් වෙන්නේ වෙබ් බ්‍රවුසර්ස් ඒ වගේම පොපියුලර් සර්ච් එන්ජින්ස් අන්තර්ජාලය තුල තියෙන තාම ජනප්‍රිය සර්ච් එන්ජින්ස් තමයි මේ තියෙන්නේ අල්ටා විස්ටා අල්ටා විස්ටා හැදෙන වෙබ් page එකේ වෙබ් දිය මේ තියෙන්නේ Google, Hoj, Exute
sorry, Excite, Web Crawler, Lycos, Open Text, Infosys, Yahoo වගේ දේවල් තමයි අන්තර්ජාලය තුල තියෙන ජනප්‍රිය සර්ච් එන්ජින් වෙන්නේ. ඒවා මේවා දැනගෙන තිබීම වැදගත් වෙනවා. සර්ච් එන්ජින් මොනවද? වෙබ් බ්‍රවුසර්ස් මොනවද කියලා. දැන් තමත් වාගේ කටපාඩමේ තියෙනවා කීපෙකුත් තියෙනවා. ඒ වගේම top level domain names. Top level domain names. දැන් අන්තර්ජාලයේ වෙබ්සයිට් එකක් හදනකොට domain එක කියලා හඳුන්වන්නේ මේ අවසානේ තියෙන එක. දැන් මේ තියෙන domain එක. .com 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 ගා තියෙන ඒක තමයි domain name එක. ඒතර ඉහළ මට්ටමින් අන්තර්ජාලය තුල කතා කරන domain names සම top level domain names කියන්නේ .com කියලා එකක් තියෙනවා. .edu .net .org .gov .mil .country code හරි .com කියලා එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ commercial entities. එහෙනම් ඒ .com කියන website වල අනිවාර්යයෙන්ම තියෙන්නේ ව්‍යාපාරික තොරතුරු. .edu educational institution අධ්‍යාපන හා සම්බන්ධ දේවල් තොරතුරු තමයි edu කියන websites වල තියෙන. .net organizational director involved in internet operation. ඒ කියන්නේ අන්තර්ජාලය හා සම්බන්ධ ඍජු දේවල් කරනවා නම් .net .org miscellaneous organization that don't fit any other category such as non profit group. දැන් රාජ්‍ය නොවන සංවිධාන තියෙනවා. රාජ්‍ය නොවන සංවිධාන වල website ගොඩක් රට .org කියලා නෝ .gov United States Federal Government Entities එක්සත් අරාබි නැත්නම් එක්සත් රාජධානි ඇමරිකාවේ රාජ්‍ය තන්ත්‍රය පිළිබඳ websites ගැන කියවනම් .gov .mil United States Military ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා පිළිබඳ websites ගැන කියවනවනම් .mil කියලා domain name එකක් තියෙනවා. Country code වැදගත්. A two letter abbreviation for a particular country for example LK LK for Lanka. අගට lk.lk තියෙනවා නම් ඒක මොකද්ද? ඩොට් එක තියලා lk තියෙනවා නම් ලංකාවේ වෙබ්සයිට් එකක්. හරි? .in තියෙනවා නම් මොකද්ද? ඉන්දියාවේ වෙබ්සයිට් එකක්. ඒ වගේ රටේ නම අකුරු දෙකක් විතර අගට තියෙනවා. ඒ තමයි රටවල් ගැන කියවෙන වෙබ්සයිට්. නැත්තම් domain names කියලා අපි කියනවා. රයිට්. ඊට පස්සේ අපිට තියෙන අවසාන දවසේ කොටස ඉතා ප්‍රයෝජනවත් වෙබ් අඩවි. ඉතින් වාට මේවා computer ගැන ඕනනම් මේ websites වලට ගිහිල්ලා බලන්න පුළුවන් games ගැන අවශ්‍ය නම් දැනගන්න මේ websites වලට ගිහිල්ලා දැනගන්න පුළුවන් science and technology විද්‍යාව සහ තාක්ෂණය වගේ දේවල් මේ websites වලට ගිහිල්ලා හොයා ගන්න පුළුවන් සමහර ඒවා මම වැඩ කරන්නේ නැති වෙයි සමහර බොහෝ දේවල් වැඩ කරනවා ඉතින් තොරතුරු ගවේෂණය කරන ඔයාලට පුළුවන් ගොඩක් තොරතුරු හොයා ගන්න right අපිට එතකොට ඊළඟට තියෙන විද්‍යුත් තැපෑල අන්තර්ජාලය ගැන තව ගොඩක් දේවල් කියන්න පුළුවන් නමුත් අපේ මේ වැඩසටහනේ ඒක ස්වභාවය නෙවෙයි එඳ ඉදිරියේදී වාට ගවේෂණයක් කරන අන්තර්ජාලය තුල ඕන තරම් දේවල් ක්‍රම විදි අධ්‍යාපන ක්‍රම තියෙනවා ඉගෙන ගන්න මොකද අන්තර්ජාලය තුලයි ඔයා නිතරම ඉන්නේ ඒකන සවිස්තරාත්මක දැනතු අන්තර්ජාලය භාවිතා කරම ඉරිම අඳුරේ අතපත ගෑමක් කියලායි අපි කියන්නේ එනිසා ඔයගොල්ලොන්ට පුළුවන් තරුණ ළම හැටියට දැනුම හොයන අය හැටියට පොඩක් YouTube ගිහිල්ලා ඒ වගේම අන්තර්ජාලයේ Google කරලා වාට තොරතුරු ගොඩක් හොයා ගන්න පුළුවන් අවශ්‍ය වෙන ඕනම තොරතුරු Google වලට ගිහිල්ලා වාට හොයා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අන්තර්ජාලය කියන්නේ ඉඳ වාට සරල දෙයක්. අපි ඊට වඩා ඔයාගේ මේ පාඩමේ කතා කරන්නේ. අපි හෙට දවසේදී ඊමේල් හෙට ඊරිදා හෙට ක්ලාස් නැහැ ළමයි. සඳුදාට ආයේ තියෙන්නේ. සඳුදා දවසේ අපි ඊමේල් කතා කරපුවම ඔයගොල්ලෝගේ සිලබස් එක ඉවරයි. එක දවසෙන් අපිට ඊමේල් එක පැය දෙකකින් කතා කරයි. ඒතර ඊමේල් ඉවරුණාම ඔයාගේ ජෙනරලි තියෙන සබ්ජෙක්ට් ඉවරයි. Again, course දෙකේම decibel 1 එකේ 2 එකේ primary teacher training එකේ තියෙන syllabus subject ඉවරයි. ඉතින් ඒ නිසා එතනින් එහාට අපිට තියෙන අනිකුත් ඔය management subject computer science වල තියෙනවා. මම ඉදිරියේ දින කීපයක් දාලා ඒකත් මම හිතනවා එක දිගටම දාලා දවස් 3ක් 4ක් දාලා ඉවර කරන්න. ඒතර ඕගොල්ලෝගේ syllabus theory ඉවරයි. අය පන්ති කාමරයකදී කිසිම දවසක theory කතා කරන්නේ නැහැ. එතකොට branch වල සමාහට ඔය පොඩි පොඩි theory කොටස් ඇති ගුරුවරු ගන්නවා ඇති. ඒවට සම්බන්ධලා අතරින් පතරේ වයිගෙන ගන්න. මේ ඔක්තෝබර් මාසේ ඉවර වෙන්න පෙර අපි මේ රටේ නැවත ගැටලුවක් ඇති වුණොත් වාගේ පළවෙනි සහතිකය දෙන්න සියලු කටයුතු සූදානම් කරමින් යන්නේ. ඒ කියන්නේ ඩිසිබල් 1 ළමයිගේ සහතික හතරක් තියෙනවා. සහතික හතරෙන් එකක් දෙනවා පළවෙනි සහතිකේ. අනිත් දේවල් ටික දෙන්න ප්‍රැක්ටිකල් ඉවරනාට පස්සේ. ඩිසිබල් 2 ළමයිට සහතික පහක් තියෙනවා. පළවෙනි සහතිකය දෙනවා. ඒ පළවෙනි සහතික දෙන්නේ මේ තියරි ඉවරනාට පස්සේ. ඊතුරු සහතික දෙන්නේ ප්‍රැක්ටිකල් ටික ඉවරගාට පස්සේ. එතමතර ඊ ප්ලස් එක්සෑම් එක කරලා ළමයි අපි දැන් ප්‍රැක්ටිකල් ආවට පස්සේ කරනවා නම් ඒගොල්ලෝ ඩි අවස්ථාවත් හදලා දෙනවා
සහ ඉදිරියේදී ඩිග්‍රී එකට යන්න කටයුතු කරන ළමයි ආසාවෙන් ඉන්න ළමයිට අපි ඒ අවස්ථාවත් ඉදිරියේදී හදලා සම්බන්ධ කරලා දෙනවා. මත එහෙමනම් අදට දේශන ඉවරයි. ඔගොල්ලෝගේ පේමන්ට්ස් තියෙනවා කරගෙන යන්න. ඉදිරි දවස්වල අපි ඔයගොල්ලන්ට මැසේජ් කරලා ගෲප් වලට දාලා ප්‍රැක්ටිකල් එන විදි ඒ ශාකාවල කියනවා. එතකොට සූදානම් වෙලා ඒ ප්‍රැක්ටිකල් එකට ඇවිල්ලා ඒ ටික කරගන්න. හැබැයි අදෑද ප්‍රැක්ටිකල් එකට ආවොත් ඔයාට අපරාධේ අමාරු වෙයි. මොකද ඔයා එක දවසක ආව නැතු හිටියොත් ඔයාට ඒ ප්‍රැක්ටිකල් එක කැන්සල් වෙයි. එහෙනම් ඔයා ප්‍රැක්ටිකල් එක බුක් කරගන්න හරියටම හිතලා ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රැක්ටිකල් ටික ඉවර කරලා යන්න. ඒ වගේම OJT කරන්න ඕන ළමයි. OJT ඉවර කළා සේවා සාතික ගන්න ඕන ළමයි. දැන් අදත් මට කතා කරලා මේ චිලෝ බ්‍රාන්ච් එකේ එයාට සේවා සාතිකයක් මේ OJT එක කොහමද CV එකට දාන්නේ කියලා. ඉතින් මම එයාට දාන්න එපා කිව්වා. මොකද තාම OJT කම්ප්ලීට් නැහැනේ. එතනත් ඔයාට මාස 3ක සේවා සාතිකයක් හම්බ වෙනවා. ඉතින් ඒකත් ඉදිරිය අපි සංවිධානය කළා මේ රටේ තියෙන ගැටලු ස්වභාවය දිහා බැලලා ඒ සාතිකෙත් ඔයාට දෙන්න හදනවා. ඉතින් ඒ ගමන අපි ඉක්මනට ඉවර කරගෙන යම්. හරි. එහෙනම් අදට ක්ලාස් ඉවරයි. හැමදෙනාම පරිස්සමෙන් ඉන්න. Good day all. Thank you very much. Thank you, sir. 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 Thank you, sir.